අයිබෝවන් වාලෙක්ට වෙලා ඉන්නේ ඊ පාසල් ඔන්ලයින් এডুকেෂන් YouTube channel එකේ ඉඳ අලුත්ම අලුත් වීඩියෝ එකක් එක්ක ඉතින් මම අද මේ වීඩියෝ එකේදී ඔයාලට ගොඩක් වැදගත් වෙන ප්‍රශ්නයක් සාකච්ඡා කරනවා ඉතින් ඉතිහාසය පේපරේ ඔයාලට වැදගත්ම ප්‍රශ්නයක් තමයි රූපාශ්‍රිත ප්‍රශ්න ඉතින් ඔයාලට රූප දෙකක් දීලා ඒ රූප දෙක ගැන ප්‍රශ්න 8ක් අහනවා ඒ කියන්නේ එක රූපෙකින් ප්‍රශ්න 4ක් අහනවා අනික් රූපෙන් තව ප්‍රශ්න 4ක් අහනවා ඉතින් මේ ලකුණු වලට හරිම ලීසි ඔයාලට ගන්න ඔයාලට ගොඩාක් වැදගත් වෙන ලකුණු වටක් කියලා මම හිතනවා හොඳයි මේ පේපරේ තියෙන රූප දෙක අද සාකච්ඡා කරලා ඉවර කරමු පළවෙනි රූපේ බලන්න පුද්ගලෙක් තමයි මේ රූපයෙන් දැක්වෙන්නේ හොඳයි බලමු පළවෙනි ප්‍රශ්නය මෙම පින්තූරයෙන් දැක්වෙන පුද්ගලයා නම් කරන්න ළමයි මේ පුද්ගලී මේ රූපයෙන් දැක්වෙන පුද්ගලයාක නම මොකක්ද ක්ලෝඩියස් ටොලමි ඔයාලා ගොඩාක් වෙලාවට දන්න චරිතයක් තමයි ඉතිහාසය අධ්‍යයනය කරද්දී ක්ලෝඩියස් ටොලමි ඉතින් ටොලමි ගැන ඔයාලා අහලා ඇති ටොලමි කියන්නේ මුල් වරට ලංකා සිතියමක් නිර්මාණය කරපු පුද්ගලයෙක් ඒ වගේම මොහු ලෝක සිතියමුත් ඇඳා ඒතර මේ පුද්ගලයාගේ නම අහනවා ඔයාල උත්තරේ ලියද්දී අනිවාර්යයෙන්ම ක්ලෝඩියස් ටොලමි කියලා ලියන්න ටොලමි කියලා විතරක් ලිව්වොත් ලකුණු නොලැබෙන අවස්ථා තියෙන්න පුළුවන් දෙවෙනි එක බලන්න ඔහු ජීවත් වූ රට කුමක්ද කියලා අහලා තියෙනවා මෙයා ජීවත් වෙලා තියෙන රට තමයි ළමයි ඇලෙක්සැන්ඩ්‍රියාව මොහු ජීවත් වුණ රට තමයි ඇලෙක්සැන්ඩ්‍රියාව තුන්වෙනි ප්‍රශ්නය මොහු කිනම් ජාතිකයෙක්ද මෙයා ග්‍රීක රෝමානුවෙක් හරි මෙයා ග්‍රීක රෝමානු ජාතිකයෙක් හරි ග්‍රීක රෝමානුවෙක් බලන්න හතරවෙනි එක මොහු සම්බන්ධ වෙන විෂය ක්ෂේත්‍රය කුමක්ද මෙයා සම්බන්ධ වෙන විෂය ක්ෂේත්‍රය ළමයි භූගෝල විද්‍යාව මෙයා භූගෝල පිළිබඳ වැඩිම උනන්දුවක් දක්වපු පුද්ගලෙක් ලංකාවේ සිතියම් අඳින්න ලෝක සිතියම් අඳින්න හරිම දස්කම් දක්වපු පුද්ගලෙක් තමයි ටොලමි මේ ටොලමි භූගෝලයට අදාළ පොතකුත් ලිව්වා මොකක්ද මේ පොත භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශය හරි නේද හරි එතකොට මේ රූප පිළිබඳ ඔයාලා හොඳ අධ්‍යයනයකින් උත්තර ලියන්න ඕනේ හරි නේද අපි ටොලමි ගැන ප්‍රධාන කාරණා ටිකක් කතා කරමු හරි නැවත මම ඒ ටික කියන්නම් මොහුගේ නම ක්ලෝඩියස් ටොලමි මොහු ග්‍රීක රෝමානුවෙක් හිටියේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ භූගෝලයට වැඩි ප්‍රමුඛත්වයක් දක්වපු පුද්ගලෙක් ඒ වගේම මොහු සිතියම් ආදිය නිර්මාණය කරා ලංකා සිතියම ලෝක සිතියම ආදියත් නිර්මාණය කරා තව වැදගත් දෙයක් කියන්න ඕනේ මොහු ලංකාවට එන්නේ නැතුව තමයි ලංකාවේ සිතියමක් ඒ තරම්ම දක්ෂයි මොහු එතකොට මෙයා සම්බන්ධ වෙන්නේ භූගෝල විද්‍යාවට එතකොට මේ භූගෝල විද්‍යාව පිළිබඳව මෙයා පොතක් ලිව්වා භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශය හරි අපි බලමු දෙවෙනි පින්තූරය මේක ලංකාවේ තියෙන ස්ථානයක කැටයමක පින්තූරයක් ඉතින් මේ චිත්‍ර කලාවට ගොඩාක් වැදගත් වෙන දෙයක් මේක බලන්න මෙම රූපයෙන් දැක්වෙන්නේ කුමක්ද කියලා තියලා අහලා තියෙනවා මේ මොන කැඩේ තමයි මිනිසා සහ අශ්ව හිස කියන කැටේම මේ කැටේමේ නම තමයි මිනිසා සහ අශ්ව හිස හරි
බලන්න මේ රූපේ මිනිසෙක් සහ අශ්ව හිසක් පෙන්වන හින්දා මේ කැටේමට අපි කියනවා මිනිසා සහ අශ්ව හිස මෙම මූර්තිය පීඨා ඇද්දී කොහෙද මේක තියෙන්නේ ළමයි අනුරාධපුර යුගයේ නිර්මාණය වුණ ඉසුරුමුණි විහාරය හරි ඉසුරුමුණිය පෙම්මිවල ආදී වගේම මේකත් තියෙනවා හරි නේද ඉතින් මේක හරි ලස්සන හොඳ මූර්තියක් ඉසුරුමුණි විහාරයේ විහාරයට ඇතුළු වෙද්දී මේක බලන්න පුළුවන් ඊළඟ ප්‍රශ්නේ මෙම කැටීමින් නිරූපණය වන්නේ කුමක්ද මේකේ නිරූපණය වෙන්නේ අග්නිහා පර්ජන්‍ය කියන දෙක හරි අග්නිහා පර්ජන්‍ය කියන දෙක එන්නේ සංකල්ප දෙක තමයි මේකෙන් පෙන්වන්නේ හරි මෙමගින් හෙළිවන කලා සම්ප්‍රදාය කුමක්ද කියලා අහලා තියෙනවා හොඳයි දන්නවා ළමයි කලා සම්ප්‍රදාය ගොඩාක් තියෙනවා උදාහරණ වශයෙන් ගත්තොත් අමරාවතී කලා සම්ප්‍රදාය පල්ලව ගුප්ත වගේ ඒවා එතකොට මේක අයිති වෙන්නේ පල්ලව කලා සම්ප්‍රදායට හොඳයි ඉතින් මේ ප්‍රශ්න දෙක පිළිබඳව හොඳට අධ්‍යයනය කරන්න